මේක 2020 අදාළ නොවෙන්න පුළුවන් 2020 නෙවෙයි මම කියන්නේ. නමුත් බැසිල් රාජපක්ෂ මහත්තයා කවදා හරි මිය යන්නේ. මේක මම කියන්නේ දැන් මම කරපු සමහර අත්දැකීම් මනාවකේ තියෙනවා. විශේෂම අන්තර්ජාලය හොයන ක්‍රමෙන් ලැබුණ කේන්ද්‍රම ගේ. නමුත් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නිවැරදිම උපන් වේලාව මට ලැබුණා. ඒ නිසා මේක මේ ඉතාවක් කීමෙන් කියන එකක් ඔහු මේ යන්නේ නැහැ. මේ රටේ රාජ්‍ය නායක විධායක ජනාධිපති ධුරයේ තිබුණොත් නම් ඒ වෙනකොට විධායක තනතුර ඒ කියන්නේ 20 වෙනි සංශෝධනය ක්‍රියාත්මක නොවිය ඔහු විධායක ජනාධිපතිවරයා වෙනවා. නැත්නම් ඔහු විධායක අග්‍රාමාත්‍යවරයා වෙනවා. මොනම ආකාරයකින් හරි බැසිල් රාජපක්ෂ කවදා හෝ මරණයටපත් වෙන්නේ මේ රටේ දවසකට හරි විධායක නායකත්වයේ කිරුළු හොබවල. ඒ නිසා ස්ථිර වශයෙන්ම බැසිල් රාජපක්ෂ මේ රටේ අනාගත රාජ්‍ය නායකයෙක්. මොකද සිරිමාව බණ්ඩාරනායක මහත්තයා මැතිණියගේ ජන්ම පත්‍රයත් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ජන්ම පත්‍රයත් හාත්පසින් සමාන. ඒක මගේ Facebook ප්‍රොෆයිලේ මම වෙනවා අනාවකයකට දාලා තියෙනවා. ඔබට බලන්න පුළුවන් හාත්පසින් සමානයි දෙන්න කියන නිසා ඔහුට විශේෂයෙන්ම ස්ථිර වශයෙන්ම රාජ්‍යත්වයේ හිමිකම දෛවයෙන්ම උපතින්ම උරුමයි.